Sri Lanka Business TV. මේ ශ්‍රී ලංකා Business TV අපි ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම වාණිජ බැංකුවල මූල්‍ය වාර්තා විග්‍රහ කරලා ඔබට කියනවා ඒක ඔබට වැදගත් ඒක ඔබේ බැංකුව වෙන්න පුළුවන් ඒක ඔබ දැන ගැනීම වැදගත්. අපි අද කියන්නේ ශ්‍රී ලංකාවේ තවත් ප්‍රමුඛතම වාණිජ බැංකුවක අලුත්ම මූල්‍ය වාර්තා පිළිබඳව මේ බැංකුව තමයි The Nation Trust Bankuwa. එහෙම නැත්නම් NTB Bankuwa. NTB Bankuwa 2022 හතරවන කාර්තුවේ තමන්ගේ නවතම මූල්‍ය වාර්තා ඉදිරිපත් තිබෙනවා. මේ මූල්‍ය වාර්තා වලිනුත් අපිට ශ්‍රී ලංකාවේ බැංකු පද්ධතියේ මේ වන විට තියෙන ස්වභාවය මේ වන විට තිබෙන ගැටලු පිළිබඳව මනා චිත්‍රයක් අවබෝධ කරගන්න පුළුවන්. අපි මීට කලින් DFCC බැංකුව පිළිබඳව ඒ වගේම HNB බැංකුව පිළිබඳව NDB බැංකුව පිළිබඳව සෙලාන් බැංකුව පිළිබඳව මේ වගේම විග්‍රහයක් ගෙනෑවා ඔබටත් ඒ වීඩියෝ බලන්න පුළුවන් ඒ ඔබේ බැංකුව නම් අපේ බැංකුවට මොකද මේ 2022 හතරවන කාර්තුව වන විට අලුත්ම නවතම මූල්‍ය වාර්තාව වලට අනුව වෙලා තියෙන්නේ මොකද්ද කියලා NTB බැංකුවේ 2022 හතරවන කාර්තුවේදී ශුද්ධ ලාභය ඒ කියන්නේ රජයට බදු ගෙව්වට පස්සේ ශුද්ධ ලාභය 15%කින් රුපියල් බිලියන 1.9ක් දක්වා වර්ධනය වෙලා තිබෙනවා 2022 හතරවන කාර්තුව කියලා කියන්නේ ඔක්තෝබර් නොවැම්බර් දෙසැම්බර් කියන මාස තුන මේ කාල සීමාව තුලදී මේ ලංකාවේ බැංකු පද්ධතියේ අපිට පෙනෙන සුවිශේෂී වෙනස්කම් කිහිපයක් තිබෙනවා ඒක NTB බැංකුවටත් අදාළයි පළවෙනි කාරණය තමයි අපි දැක්ක මේක අනිත් බැංකුවලත් මේ විදිහටම තමයි සිද්ධ වෙලා තිබුණේ බැංකුවල පොලි ආදායම වර්ධනය වෙලා තිබෙනවා ඊටාම ඉහළ මට්ටමකින් මේ පොලි ආදායම වර්ධනය වීම තුල තමයි මේ බැංකුවේ ශුද්ධ පොලි ආදායම ඒ කියන්නේ පොලි ආදායම ඊට පස්සේ පොලි වියදම අඩු කරාට පස්සේ ශුද්ධ පොලි ආදායම එහෙම නැත්නම් පොලි වලින් ලැබුණු ලාභය සුවිශාල විදිහට වර්ධනය වෙලා තිබෙනවා හැබැයි බැංකු පද්ධතිය මේ වන විට පොදුවේ මුහුණ දෙන ගැටලුව තමයි මේ අක්‍රීය ණය එහෙම නැත්නම් මිනිසුන්ට ණය ගෙවා ගන්න බැරි වීම නිසා බැංකුවලට සිද්ධ වෙලා තිබෙනවා ඒ අක්‍රීය ණය වෙනුවෙන් තමන්ගේ මුදල් වලින් සැලකිය යුතු කොටසක් වෙන් කරන්න. ඉතින් ඒක NTB බැංකුවටත් පොදුයි මේ මූල්‍ය වාර්තාවල ඒ බව සඳහන් වෙනවා. අපි මේ මූල්‍ය වාර්තා විග්‍රහ කරමින් තවදුරටත් ඉදිරියට යනව නම් අපිට පේන දේ තමයි පොලි ආදායම NTB බැංකුවේ 129%කින් වර්ධනය වෙලා තිබෙනවා රුපියල් බිලියන 17.4ක් දක්වා 2022 හතරවෙනි කාර්තුවේදී ඒක තිබුණේ 2021 හතරවන කාර්තුවේදී රුපියල් බිලියන 7.6ක් විදිහට රුපියල් බිලියන 7.6කට තිබිච්ච පොලි ආදායම රුපියල් බිලියන 17.4ක් දක්වා වර්ධනය වෙලා තිබෙනවා ඔබට පේනව නේද මේ වන විට අපේ රටේ පොලිය වැඩිවීම නිසා මේ බැංකුවලට තමන් ලබා දීපු ණය වලින් ලැබෙන පොලිය කොච්චර වැඩි වෙලාද කියන කාරණය. හැබැයි බැංකු ව්‍යාපාරය තියෙන්නේ එක පැත්තක ඒ කියන්නේ ණය ලබා දෙනව අනිත් පැත්තෙන් මිනිසුන්ගෙන් තැන්පතු අරගෙන ගනුදෙනු කරුවන්ගෙන් තැන්පතු අරගෙන ඒ තැන්පතු සඳහා පොලියක් බැංකු විසින් ලබා දෙනව. එතකොට මේ පොලිය වර්ධනය වීම නිසා බැංකුවලට තමන්ගේ තැන්පතු වලට ගෙවන්න වෙච්ච පොලිය වැඩිවීම හේතුවෙන් ඒ පොලි වියදම විශාල විදිහට වැඩි වෙලා තිබෙනවා. එතකොට අපිට පේනවා NTB බැංකුවේ 2022 හතරවන කාර්තුවේ පොලි වියදම 139%කින් රුපියල් බිලියන 8.5ක් දක්වා වර්ධනය වෙලා තිබෙනවා. මේක නිසා පොලි ආදායමින් රැස් කරගත්ත ඒ පොලිය වියදම විශාල ලෙස වැඩිවීම නිසා ශුද්ධ පොලි ආදායම විදිහට වර්ධනය පෙන්නුම් කරන්නේ 121%ක වර්ධනයක්. ඒ කියන්නේ NTB බැංකුව 2022 හතරවන කාර්තුවේදී රුපියල් බිලියන 8.8ක ශුද්ධ පොලි ආදායමක් වාර්තා කරලා තිබෙනවා. ඒක 2021 හතරවන කාර්තුවත් එක්ක සංසන්දනය කරනකොට 121%ක වර්ධනයක්. 2021 හතරවන කාර්තුවේදී බැංකුව වාර්තා කරලා තිබුණේ රුපියල් බිලියන 4ක ශුද්ධ පොලි ආදායමක් පමණයි. ඊට පස්සේ අපි එළමෙන්නේ කොටස් හිමියන්ට අදාළ වන ඉතාම වැදගත් කාරණාව. අපේ බැංකුවේ කොටස් මම මිලදී අරගෙන තිබෙනවා මගේ කොටසකට අදාළව මට කොච්චර ලාභයක් ඇවිල්ලා තියෙනවද කියන කතාව. ඒක හොයන්නේ බැංකුව විසින් නිකුත් කරපු සමස්ත කොටස් ප්‍රමාණය ගන්නවා. බැංකුවේ
සමස්ත ලාභය අරගෙන ඒ ලාභය කොටස් ප්‍රමාණයෙන් බෙදුවාම කොටසකට අදාළ ලාභය ලැබෙනවා. එතකොට ඒ විදිහට බැලුවාම NTB බැංකුවේ 2022 4 වන කාර්තුවේ එක කොටසක් සඳහා රුපියල් 6.06ක ලාභයක් වාර්තා කරන්නට සමත් වෙලා තිබෙනවා. ඒක 2022 සමස්ත මූල්‍ය වසර සඳහා බැලුවාම කොටසකට අදාළ ලාභය රුපියල් 22.06ක් බවට පත් වෙලා තිබෙනවා. earnings per share කියලා තමයි මේක කියන්නේ. ඊට පස්සේ අපි එළඹෙන්නේ මේ අක්‍රීය ණය, ඒ වගේම අත්තිකාරම් සහ ස්වෛරීත්ව බැඳුම් කර සඳහා වෙන් කරන්න වෙච්ච ප්‍රතිපාදන දිහාවට අපි මීට කලිනුත් කිව්වා මේක විශාල විදිහට වැඩි වෙලා තියෙනවා හැම බැංකුවකම. ඒ විදිහටම NTB බැංකුවෙත් අක්‍රීය ණය සඳහා කරපු ප්‍රතිපාදන 192%කින් වර්ධනය වෙලා තිබෙනවා. රුපියල් බිලියන 3.6ක් වෙන් කරන්න සිද්ධ වෙලා තිබෙනවා මේ බැංකුවට. මේක මීට වසරකට කලින් අදාළ කාලයේදී, ඒ කියන්නේ 2021 4 වන කාර්තුවේදී වෙන් කරන්න සිද්ධ වෙලා තිබුණේ රුපියල් බිලියන 1.2යි. එතකොට අපිට මේ විදිහට තමයි මේ මූල්‍ය වාර්තා විග්‍රහ කරන්න පුළුවන්. බැංකු ක්‍රමය, ලංකාවේ බැංකු පද්ධතිය ලාභ ලබනවා. හැබැයි අභියෝගයක් විදිහට තියෙන කාරණය තමයි අක්‍රීය ණය. ඒ සඳහා ප්‍රතිපාදන වැඩි වශයෙන් වෙන් කරන්න සිද්ධ වෙලා තිබෙන බැංකු පද්ධතියට. මේ විදිහට තමයි මේ කර්මාන්තය, මේ බැංකු පද්ධතිය මේ වෙන විට තිබෙන්නේ. අපි ඉදිරියටත් ලංකාවේ තවත් ප්‍රමුඛතම වාණිජ බැංකුවේ වගේම ප්‍රමුඛතම සමාගම් පිළිබඳව මේ විදිහටම විග්‍රහ කරලා කරුණු ඉදිරිපත් කරන්නට සූදානම්. අපි ආරාධනා කරනවා මේ වගේම තොරතුරු දැනගන්න subscribe කරන්න ශ්‍රී ලංකා බිස්නස් TV. ශ්‍රී ලංකා බිස්නස් TV.